සමන්තා චක්කවාලේ සූ අත්‍රාග්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා punya Nam tasebagabetu arehatu sama samse Namu tasebagabetu aretu sama samse Namu tasebagabetu aretu sama samse e apagi saru sama samambudurajaan bahanansi itu. අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුබින්මත්න අදත් ඔබ ඉතාම ශ්‍රද්ධාවින් ධර්මස්ශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තුවන්. පින්වත්න බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය, පරිහරණය කරන ශ්‍රාවකයන් හැටියට මේ ජීවිතය තුළදීම අවබෝධය පැත්තිං අපේ අධ්‍යාත් මේ ගොඩ නගාගන්නක ඉතාම වැදගත්. මේ ගතවන ජීවිත නිරන්තරයෙන්ම පෙන්ත්ී ලැබුණු ප්‍රතිලාබේ ගැන ප්‍රථමයෙන් අපි තේරුම් ගන්නු මේ මනුස්ස ජීවිතය මුණගැහීමත්ඒ වගේම මේ මනුෂ්‍යත්වය තුළදී මේ මනුස්ස ජීවිතය තුළදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සගේ පිළිසරණ මුණගැහීමත් එක්කම ධර්මය දරාගන්න පුළුවන් විදි ේක්ෂණ සම්පත්තියත් මේ සුන්දර බුද්ධෝත් පාදයක් කියන ධර්මාවබෝධය කරා ශ්‍රාවකයාට හැසිරෙන්න ප්‍රමාණවත් වන මූලික ධර්මකාරණ බොහෝමයක් අපට මුණ ගැහිලා තියන වෙලාවක්. එනිසා මේ ජීවිතේ නිවන සම්මුකවීම පිණිස අවශ්‍ය මූලික ලක්ෂණයන් බොහෝමයක් සම්පූර්ණව පවතිනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම වැදගත් දේශනාවක් අද මේ දේශනාව තුළින් අපි ඔබට මතු කරනෝ. ඒ තමයි අංගුත්තර නිකායේ සත්්‍යක නිපාතියන අරක සූත්‍රය දේශනාව පුද්ගලයාට අප්‍රමාදීවීම පිණිස විශාල උපකාරයක් හදල දෙනෝ පුද්ගලයා ජීවිතයේ චිත්ත සන්තානය තුළ අප්‍රමාදීවීම පිණිස විශාල අනුග්‍රහයක් මේ තුළින් ඇතිවෙන් මේ අරක සූත්‍රයේ දේශනා කරන කාලයේ බුදුරජාණන් වහන්සි වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ ජේතවනා ආරාමී බදුරජානන්සි වැඩඉඳලා. භික්‍ෂු සංඝයා ආමන්ත්‍රණය කළ. භික්‍ෂු සංගයා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වන්සේ මතක් කළ මහණෙනි මම්ම පරණ වෙච්ච දෙයක් ඔබට කියන්න. පරණින් සිද්ධ වෙච්ච එකක් මම්මේ ඔබට කියන්නේ. පරණ හිටියා ආගමික මතයක් දරණ, කාමයන්හි වීතරාගී වෙච්ච එක කාමලෝකය තුළ හිත පිහිටව ගත නැති. අරක කියල ශාස්තෘුවරෙක්. ඒ අරක ශාස්තෘුවරයා ඟ සිය ගණන් ශ්‍රාවකය හිටිය එයාග බණහන්ඩ ඇවිල්ලා. එකනේ එයා කියන කතාාවහන්න සියගණනාවක් එකතු වෙලා හිටිය. එක විශාල පිරිසක් එයාගෙන් ධර්මයහ ගන්න. ට ඒ අරක ශාස්ත්‍රෘුවරය තමන්ගේ ගෝලයන්ට මෙන්න මේ විදී කතාවක් පැහැදිලි කලා කොහොම එකක් ද අ ඒක බුදුරජාන්ස මතු කරල මේ සත්්‍යයාට අප්‍රමාදීවීම පිණ බොහෝම වැදගත් දහම් කොට්ටාසයක් මතු කරනවා ඒ අරක ශාස්තෘුවරයා තමන්ගේ ගෝලයන් කැදවලා ඒ ගෝලයන්ට මතුකරන කාරණය අදවගේ යුගයක එ දාටත් වඩා වැදගත්වෙනවා කියලා හිතාගෙනයි බුදුරජන් වහන්ස මේ කාරණය මතුකරලා පෙන්වන්නේ. අපකම් බ්‍රාක්්මණ ජීවිතන් මනුස්සානං, පරිත්තං බලහුකං, බහුදුක්කං බහු පායාසං මන්තාය. බුදුරජණන්ස මතක් කරනවා බ්‍රාක්්මණවරුණි දැන් අර අරක ශාස්තෘවරයා කියපු කතාාව බුදුරජාණන් වහන්සේ මතු කරලා ගන්නවා මේ සමාජයට හරින විදියට. බ්‍රාක්්මණවරුණි මනුස්්‍යයන්ගේ ජීවිතේ බොහෝම ටිකයි අපක බ්‍රාක්්මණ ජීවිතන් මනුස්සානම් පරිත් අං ලහුතා මේ මිනිස්සුන්ගේ ජීවිත හරිම මේක දැන් ඔබේ ජීවිතෙන් බලන්න පිවත් මේ කියන කතාව මේක හරම සුළු මොහොතයි පවතින්නේ ඉතාම කෙටී ජීවිතේ බොහෝ දුක්තියනවා බොහෝ පීඩා තියනවා නුවින් අවබෝදධ කළ යුතු දෙයක් මේ ජීවිතයන් මේ ජීවිත කිය කියන්නේ නුවනින් අවබෝධ කරගන්න ඕන දෙයක් ඒනිසාමයි කුසල් කළ යුත්තේ කත්ත බං කුසලාං කුසල් කරන්න ඕන චරිතබ බ්‍රහ්ම චරියන් ඒනිසාම තමයි බඹසර ජීවිතයක හැසිරෙන් ඕන වෙන්නේ ඇයි බොහෝම ස්වල්ප ජීවිතයකට අපි ඇවිල්ලවෙන්නේ මේ කාම ලෝකෙන්ම මුසපත් වෙන්න ඕන තැනක නෙමේ අපි නතර වෙලා ඉන්නේ බඹසර හැසිරෙන් ඕනේකා රි බම්ක්්ම චරිිය බඹසර ජීවිතය පුරන්්ඩෝන එකක් ඇයි එහෙම බඹසර පුරන්්ඕන නත්ති ජනත සාමරනම් මේ ලෝකේ නොමැරී සිටිනවා කියල දෙයක් අත් දකින්න ලැබින්නේ එනිසා තමයි කුසල් කරන්න ඕන බඹසර ජීවිතයක් දෙවුණු කරන්න ඕන හේතුව තමයි නොමැරී සිටීමක් මේ ලෝකයක් දකින්න ලැබි නැති නිසා. බුදුරජාණන්සේ මතක් කරනවා සයතාපි බ්‍රාක්්මණ තිනක්ගෝ උත්සාාව බිඳූ සුරියෝ. උගග්චත්තේ කිප්පං ඒව පටිච් ගච්චති න චිරට්ටිතිකං හෝති. ඒ මේවන්කෝ බ්‍රාක්්මන උත්සාාව බින්දූපමං. ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහු දුක්කං බහු පායාසං මන්තාය බෞද්ධ බං කත්ත බංකුසලන් චරිත බම් බ්‍රහ්මචරිියන් නති ජාතා සාමරණ බ්‍රාහ්මණවරුණේ දැම කතාව හරිම වැදගත් දෙයක් තැම මේ බුදුර ජනස මතු කරල පෙන් නන එක මේක අස්සේ මේ කාරණ ඉතාම සිහියෙන් යම් ශ්‍රාවකය කහග හිියොත් ඒ කාන්ත වසින් පුද්ගලයාගේ ජීවිතය අප්‍රමාදී භාවය තුළ දායාද වෙනවා මයි බ්‍රාක්්මණවරුණ මේ ජීවිතය හරියට මෙබඳු දෙයක් කොහොමද මේ කාරියට තනගතියන පිණිබින්දුු වගේ අපි හැමෝගෙම ජීවිතය කතාවමක් තනාගතියන පිණිබිදුු වගේ තනාගතියන පිරිබිදුු හිර උදාවන කල්ලී සැනකින් සිදී යනවා. උත්සාව බිදුු සුරයේ උග්ගච්චන්තයේ කිප්පංඒව පටවිගච්චති බුදුරජාණවසු මතාක් කරනවා. මේ තනාගඇති පිණිබිඳු. හිර උදාාවෙනකොට සැනෙකින් සිදී යනවා. උදයට බලන්න තනාගතියන පිණිබිඳු ඉතාමික් වනින්. සිින්දී යනවා. එතුට මේ දිය බිදු බොහෝ කාලයක් පවතින්නේ නෑ. බ්‍රාක්්මණවරුණි තනාග පිණිබිදු උපමා කළ හැකේ මනුස්ස ජීවිතයටයි. වහා සැනකින් බිදී යන මනුස්ස ජීවිතයක් තමයි අපි පවත්ව අනමක බොහෝම සුළු කලයි පවතින්නේ. සුළු මොහොතයි පවතින්නේ. ඉතාම කෙටි. බොහෝ දුක්විපාක තියෙනවා බොහෝ පීඩාතියෙනවා නුවනින් අවබෝධ කරන්න ඕන කුසල් කරග්ඩ ඕන බඹසර ජීවිතයක හැසිරෙන් ඕන ඇයිඒ නන්තිජාත සමරණම් ලෝකේ අමරණීය වූ ස්වභාවයක් කිසි කාලෙක දැකගඩ ලැබින්නේ අමරණීය ස්වභාවයක් කිසි කාලකවත් දැකගඩ ලැබෙන්නේ නෑ. එත බුදුරජාණන්නාන්සේ මතුකරන කාරණීඉතාම වැදගත් කාරණයක්. උනාහන්සේ පැහැදිලි කරලා දෙනවා පින්වත්න්නේ මේ අරක බ්‍රාක්්මණයා විසින් ජීවිතයේ තියන අස්තිර භහාවේ පිළිබඳ මතුකරපු කාරණය මෙකල භික්ෂුවට මොතරන් උපයෝග තාර්ථීන් වැදගද්ද කියන කාරණය මේ පැදිි කරමින් සිටින්නේ ඊළඟට බුදුරජාණ වන්සි මතකරනවා ආෙත් ඔහ කතා කරනවලු බ්‍රාක්්ණවරුණි මේ ජීවිතය කියැනබඳු ඇත්තටම මේ ජීවිතයේ මේ විදිහයට දකිනකොට පුද්දුම විදිහෙ අප්‍රමාදයක් ඇතිවෙන්නේ පින්වත්න්නේ හරි අප්‍රමාදයක් මේ ජීවිතයට ඇතිවෙන්නේ භාග්‍යවතුනාන්සි මතක් කරනවා ආයෙත් ඔහ කතා කර නොලු තමන්ගේ පිරිසට කතා කරලා කිය නවලු බ්‍රාක්්මණවරුණි මේ ජීවිතය මේ බඳු දෙයක් මහා දියබින්දුු තියෙන වැස්ස වහිනොට දියබුබුලු මතු වෙනවා. බේගෙන් වහිනකොට දියබුබුලු මතු වෙනවා. ඒ මතුවෙන දියබුබුලු සැනකින් සිදිි ලබිඳිල යනවා. සැනකින් සිදී බිඳීයනවා. බොහෝ කල් පින්වත්ි දියබිඳු පවතිනවාද. බොහෝ කල් දියබිඳදු පවතින්නේ බ්‍රාහ්මණවරුණි දියබුගුලකට උපමා කරන්න පුළුවන් මනුස්ස ජීවිතයක් තමයි අපි මේ පවත්වන්නේ එහෙම ජීවිතයක් අපි මේ පවත්වන්නේ ඉතා සුළු කාල ඇයි මේ ජීවිතයට තියෙන්න්නේ සුළු මොහො අයිතියෙන්නේ මේජීයට මේ ජීවිතය හරිම කෙටී බොහෝ දුක්තියෙන්න්නේ පීඩා තිය ජීවිත හරි පිඩාකාරී එකක්නය පිවත්ම. අපි මේ සැප හොයාගෙන ලුහ බැන්දට මේ ජීවිතය අස්සේ තියෙන්නේ දුකමයි දුකට වඩා වැඩියමක් මේ ජීවිතේ නෑ මේක තමයි නුවනි අවබෝධ කරන්නඕන මොකක්ද නුවින් අවබෝධ කරන්න ඕන මේ පවත්වන රූපය වහා බිඳිල යන වහින වෙලාවට හටගන්න දියබුබුලක්වාගේ මේ ජීවිතය? දබුබුලක් වගේ එබඳු ජීවිතයක් තමයි මම පවත්වන්නේ කියලා මේක තමයි ඉනුවින් අවබෝධ කරන්න ඕන ඇත්තටම මේ රූපය පිළිබඳ අවබෝධය හදාගන්න ශ්‍රාවකයකුට සෝතාපන්න වෙන කෙනෙකුට මේ කියන විදිහට තමන්ගේ ජීවිතේ දිහා ටික වේලාව කැස් දෙක පියාගෙන බලාගෙන ඉන්න පුළුවන් වුුණොත් ඇස් දෙක පියාගෙන මේ ජීවිතයේ දිහා මේ විදියට බලන්න පුළුවන් වුණොත් බදදුම යහපතක් සැලසින් සුළු පට ්‍යහපතක් නම විශාල යහපතක් සැලසින් බුදුර ජන්වන්ස වදාාරනවා ඒවිදියට යි ජීවිතය අවබෝධ කරන්න ඕන දෙ අපි මේ රපය ගැන අවබෝධයක් අපිට නෑන එකනම රූපය සම්බන්ධ අපි තුළ පුදුමාකාර ලෙගතුකමක් පවතිී ඇයි මේ රූපය අපිට පේනෑ වහා සිදිිල බිඳිලයාන දිය බුබුලක් විදිහට අපිදකිින්ට දක්ෂනෑ ඒ නිසා මේ රූපයේ පිළිබඳ අපිට හරි ලොකු අභිනන්දනයක් තියෙනවා මේ රූපයේ පිළිබඳ සතුටෙන් පිළියරගෙන කතා කරන ස්වභාවයක් අපට තියෙනවා ඒවගේම රූපය මම ර ගේ රූපය මගේ ආත්මය කියලා මේ රූපට බැහැගෙන ඉන්න ගතියක් අපිට තියෙන. මුසපත් වෙච්ච සොභාවයක් ක අපට තිය බුදුරජණන්ස වදාලනවා බ්‍රාත්්මනවරුණ මේ රූපය හරියට මෙ බඳු දෙයක්ී බඳු දෙයක් ජීවිත අතාර්ථයයි මේ කියල දෙන්නේ ඒ අහරියට දියයි ඇඳපු ඉරක් වගේ ද රක් ඇද ොද ි නොත්න්නේ. දිය ඉරක් ඇන්දා මේ සැනෙකින් නොපෙනී යන බොහෝම පොඩිවෙලාවකින් ඒ දේ ඇඳපු ඉර නොපෙනී යනෝ බොහෝ කාලයක් පවතිනෑ මේ ජීවිතයක් න්නේ එබඳු ස්වභභාව එකක් එබඳු ස්වභාව එකක් මේ දියහි ඇඳපු ඉරකට උපමා කරන්න පුළුවන් මනුස්්‍ය ජීවිතයක් තමයි අපි පවත් වන්නේ කියලා ජීවිතයේ දිහා බලන්න කියනවා බඳු මනුස්ස ජීවිතයක් තමයි අපි පවත්වන්නේ කියලා ජීවිතය දිහා බලන්න කියනවා මේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කාලයයි කියලා දකින්න කියනවා ඒ නිසාම මේ ජීවිතය ඉතාම කෙටි බොහෝ දුකයි බොහෝ පීඩා ගෙනත් දෙනවා මේක තමයි නුවනින් අවබෝධ කළ යුතුවන්නේ කියලා මේ ජීවිතයේ දිහා දකින්න කියනවා හයට මමමී පවත්වන රූපය මමමී පවත්වමින් ඉන්න රූපය හරියට ද ඇඳපු ඉරක් වගේ කියලා දකින්න කියනවා. දී ඇඳපු ඉරක් වගේ කියලා දකින්න කියනවා. එ බඩු ජීවිතයක් ම න අඩත් ඇත්තටම මේ විදිට ජීවිතයේ දිහා බලනකොට තමා තුල තියෙනවා නම් පිින්වත්න ජීවිත මදයක් ඒ මදේ බැහැරවෙලාෑ. තමා තුළ තියෙනවාවන යෞ්වනය පිළිබඳ මන්දයක් යව්වන මදත් බැහරවලය නම්. තමාතුළ තියෙනවනම් පින්වත් ආරෝග්‍යා මාදයක් මදේ බැහැරවලයනම්. මම වෙමි කියන හැඟීම පවා දුරුකරගණ්ඩ මේ ජීවිතයේ දයා මේ ආකාරීම් බලික වැදගත් මොකද මේ ස්කන්ද ධර්මියන්ගේ හට ගැනීම නිරුද්ධවීම විස්තර වසයෙන් ප්‍රකටව තේරෙන විදියට කියපු කතාාවක් මේ ඒකයි මේ මෙතැනදි බුදුරජාන්ේ මතු කරන්න මේ ජීවිතය හරියට මේ දියහි ඇන්ද ඉරක් වගේ වහ වහා නිරුද්ධ වෙලා යන ඇත්තටම මේ ජීවිතය කියලා කියන්නේ ස්කන්ධයන් පහ පැවැත්මටන ස්කන්ද පහේ පැවැත්මැට තමයි ජවිතය ලබිබී කතා කරන්න මහා උජරුවට අභිමානයෙන් කතා කරන මේ ජීවිතය අතාර්ථයක එ මේ ජීවිතයට දෙඩ පුල අලස්සනම උපමාමකක්ද මේ ජීවිතය හරිට දේ ඇඳපු ඉරක්වාගේ ඇදින කොටම ඇදපු තැනම මැකිල යන්න ඇදද මැකිල යනෝ අන්න ඒ විදියට අයි මේ ජීවිතය උපමා කරන්න පුළුවන් ඉතාම සුළු කලයි මේ ජීවිතයේ පවත්තින්නේ ඒ නිසා මේ ජීවිත හරිම සුළු මොහතයි හැම අදදැකී මාත්‍රයක් තුළම පවති ඉතාම සුළ ඉතාම කෙටි බොහෝ දුකයි ඉතියෙන්නේ බොහෝ පිඩාවයිතියෙන්නේ මේකමයි නුවනිින් අවබෝධ කරන්න ඕට මේකමයි නුවනින් අවබෝධ කරන්න ඕන ඒ නිසා කත්තබබං කුසලං කුස්සලය තුළම ශක්තිමත්වෙන්න්න දැ මෙතන කුසලය කිය කියන්නේ කුමක්ද මෙතන කුසලයේ කියල කියන්නේ අන් කවර දෙයක් වත් නෙමි. මෙතන කුසලයේ කියල කියන්නේ පින්වත්නී කුසල කිය මෙතන අර්ථදක්වන්නේ අන්නේ කවර දෙයක්වත් නොව තමාතුල උපදවාගත යුතු විදර්සනා ඥානය ගැඹරම්බදලනකොට. බං කුසල එනිස කුලේ තු කරග නැයි හ බිඳි බිඳී යන ජීවිතයක් පවත්වන්නේ කොයි වගේද වතුරේ ඇඳ පු රක් වගේ. එහෙමයි අරක සූත්‍රේතින්නේ. ව වහා බිඳි බිඳී යන රූපයක් නං නත්තු කරමින් පවත්වමින් ඉන්නේ. එබඳු රූපයක් නම් නඩත්තු කරමින් පවත්වමින් ඉන්නේ.ඒ එක බොහෝම කෙටිකාලයයි නං ඉතාම සුළුකාලයයිනං සුළ මහොතයිනං. දුකමනන්තියෙන්නේ බොෝ පීඩාව නම් තියන්නේ මේකමනන්නුවනින් නවබෝධ කළ යුතුවන්නේ කත්ත බං කුසලං විදර්ශනාඥානය උපදවා ගැනීම නම් වූ ප්‍රබ්බල කුසලය තුළ දාය අදවීමයි වටන්නේ සෝතාපන්න මාර්ගය නම් වූ කුසලය උපදවා ගැනීමමයි වටින්නේ සෝතාපන්න පලේනම් වූ කුසලය උපදවා ගැනීමමයි වටින්නේ පළවෙනි දිහානය දෙවැනි දිහානය තුන්වෙනි දිහානය හතරවෙනි දිහානය ආදී දිහානයන් උපදවා ගැනීමමයි වටින්නේ. ඒකමයි වටින් වෙන දෙයක් නෙමින්. ඒකමයි වටින්. එතට එබන්ඳු ජීවිතයක් නම් අපිමි පවත්වමින් සිටින්නේ. කත්තබ බං කුසලන් චරිතත් බම් ්‍රහ්ම චරයම් බඹසර දියුණු කරනකමයි වටනිඇයි බඹසර දියුණු කරන්නේ අරහත්වය පිණිස ඒකයි රහත්වෙච්ච කෙනෙක්ගේ කතාවේ තියන්නේ බඹසර නිමාාවිය කියලා අවබෝධයට පත්ව වනාට පස්සේ යගේ බඹසර නිමාාවෙනවා. බසිතම් බ්‍රත්්මචරියන් කියලව වචනයක් තින රහතන් වහසල සම්බධ දේශාවවලද කතන් කරණයන් කළ යුතු වැඩේ නිමා වෙනවා එකකන කුසල් සම්පාදන කොට හමරයි. බුසිතම් බ්‍රහ්ම චරයම් බඹසරද නිමා වෙනවා. බබසර ජීවිත නිමා වෙනවා. කළයුතු දේත් කොට හමාර වෙනවා. ද මෙතන මෙතනකිනවා බුද්ධෂ්්‍රාවකයා විසින්. කත්තක් බං කුසලං කුසලේ තුළ ශක්ති මත්වීමත් චරිතත් බම් බ්‍රහ්ම චරියන්. බඹසර ජීවිතය තුළ ජාදායාදයි මත් අවශ්‍යයි කුමක් නිසාද එබඳු ජීවිතය අවශ්‍ය වෙන්නේ පිනත්න. ඇයි අපිට එබඳු ජීවිතයක උපකාරය අවශ්‍ය වෙන්නේ. එබඳු ජීවිතයෙක උපකාරය අවශ්‍යවෙන්යන් කවර දෙයක් නිසාවත් නෙමේ නත්ති ජාත සාමරාන් ලෝකේ අමරණීය පුද්ගලයෝ නැහැ. අමරණීය ස්භාවේ පුද්ගලයෝ නෑ. තවත් මේ ලස්සන්් මේ ජීවිත විස්තර කරන කෝමද බ්‍රාක්්මනවරුණි මේ ඔබත් මමත් නඩත්තු කරන ජීවිතය මෙන්න මෙබඳු දෙයක් කොහොම දෙයක්ද කඳුන් මුදුනකින් හටගත්ත ඉතා දුරට යන වේගවත් සැඩ පහරක්තියනවා කියලා හිතන්න කියේන කඳු මුදුනකින් පටන් ගන්නා ඉතා දුරට යන වේගවත් සැඩ පහරක්වයනවා හරි වේගවත් සැඩ පාරක් ඒ වේගවත් සැඩපාරට වැටන සියල්ලෝම ඒකී ගහගෙනයනවා. වේගීන් ගහගෙනයන ැඩපාර නිකන් දියපාරක් නෙම සැඩපාර කියන්නේ නිකම් දියපාරක් නෙමි වේගීන් ගාගෙන යන එක.ඒ වේගීන් ගහගෙන යන නදයට නැවති සිටි නක්ෂණයක්කෝ මතක්වත් නඒ ගැන වගෙන් ගහගන යඒ ජලක්ස් ජලස්කන්දය තුළ නැවති සිටීමක් කවදාවත් දකින්න හබවෙන්නේ නෑ. එක එල්ලම ගහගෙන 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 යනවා. ගලන ගමන්මයි පවතින්නේ ගැලීමමයි පවතින්නේ. අන්න ඒ විදියට බ්‍රාක්්මණවරු මේ ජීවිතය දකින්න කියනවා. කන්දෙන් ගලා බසින වේගවත් නදියකටමයි මනුස්ස්‍ය ජීවිතය උපමා කරන්න පුළුවන් වන්නේ මේ ජීවිතයේ පවති නිතා සුළු කාලයයි සුළු මොහොතයි පවතියන්නේ කෙටිකාලයයි බොහෝ දුක්පීඩාමයි ඇත්තේ ස්කම්දයන්ගේ දුකමයි තියෙන්නේ බොහෝ පීඩාමයි තියෙන්නේ මේකමයි නුවනි නවබෝධ කරන්න ඕට ඒ නිසාමයි කුසල් කරන්න ඕන කත් අබ්බං කුසලාං ඒ නිසා මේ බොහෝ වෙනසි යන හරියට දියපාරකට අහුවෙච්ච වේගීන් ගලාගෙන යන දියපාරක් වගේ මේ ජීවිතයේ ජරාමරණ කරාම ඇදීගෙන ඇදීගෙන යන බොහෝම සුළුකාලයයි පවතින්නේ කත්තබ් බං කුසලං කුසල් කිරීමමයි ශ්‍රේෂ්ට චරිතත් බම් බ්‍රහ්ම චරියන් බඹසර දෙවුණු කිරීමමයි ශ්‍රේෂ්ට නත්ති ජාත සමරණං මැරින්න ඇතිකෙනෙක් නෑ. මේ විදි මේක ජීවිතයේ ඇස් දෙක පියාගෙන දවසක් කල්පනා කරලා බැලුවොත්. ඔක්කොම නෙමේ කාර එක කාරණයක් තදෙන් මනස තුළ තියාගෙන රෑ ඉින්දට යන්න කලි මිනිහි කල්පනා කරලා බැලුවූත්. පුද්ධම විදි පින්වත්නී පෞදුරු කරලා කුසල් සම්පාධනය කරලා හිතදමනය කරලා බුද්ධසාාසනය තුළ දායාද වෙන්න්න උත්සා කරනවා. බුද්ධ බුද්ධශ්‍රාවකයකුට අභිප්‍රේරණයක් පිණිසයි අද මේ කාරණය මතු කරන්නේ ඉළඟට අර්කසූත්‍රයේ තිනවා බ්‍රාත්්මණවරුණේ මේ මනුස්ස ජීවිතය පවත්වනවා මනුස්ස ජීවිතේ තියෙනවා කියන්නේ හරියට එක මෙන්න මේ වගේ දෙයක් කොහොම දෙයක් ද බලවත් පුරුසේක් හිය තියන බොහෝම තරුණ ජවසම්පන්න පුරුසේක් ඒ බලවත් පුරුෂයා විසින් දිවාගට කෙලටිකක් ප්‍රැස් කරගන්නවා. ඒ දිවාගට රැස්කරගත්ත කෙල පිඩ ඉතා පහසුවෙන් පැහැර කරනවා එකන්නේ දිවාගට කෙලටික ඔක්කෝම රැස් කරාට පස ඉතාම පහසුවයින් ඒ කෙලටික එලියට බැහැර කරන්න පුළුවන්. අන්න ඒ වගේ බ්‍රාක්්මණවරුණී මනුස්ස මනුස ජත කෙල පිඩ කටයි උපමා කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ මනුස ජීවිතය පවතින් නිතාම ටික කාලයයි පහස්සුවෙන් බිදිලය නෝ අරියට දිව අගට ගත්ත කෙලපිඩ පහස්සුවෙන් ශක්ති සම්පන්න පුරුසේක ඉවත් කරනවාගේ පහසුවෙන් විසි කරලදාන්න පුළුවන් මනුස්ස ජීවිතය පවතින්නේ බොහෝම පොඩි කාලයයි බ්‍රාක්්මනවරුණී. රියට මේ මනුස්්‍ය ජීවිතය උපමා කරන්න පුළුවන් වෙන්නේ කෙලපිඩකටයි කෙලප පිඩකටයි. එතවට මේ මනුස්සී ප බෝව සුළුමහොයි ඉතාම කෙටි මේ ජීවිතේ බෝ දුක් තමයි පවතින්නේ බොහෝ පීඩා තමයි පවතින්නේ එනිසයි මේ මනුස්්‍ය ජීවිතය ගැනනුවනින් අවබෝධ කළ යුතු වන්නේ එනිසයි අවබෝධ කළ යුතු වන්නේ බහු දුක්කන් බොෝ දුකමයි තියෙන්නේ බහු පායාසං බොහෝ පායාසමයි තියන්නේ ඒ නිසා තමයි ජීවිතය අවබෝධ කරන්න ඕන එනිසාම තමයි කත්ත බංකුසලං කුසලේ තුළද ශක්තිමත් පියයුතුවන්නේ දිවාරාත්‍රී නොබලා කුසලේ තුළම ශක්තිමත් පියයුතුවන්නේ අ ඒ නිසයි චරිතක් බම් බ්‍රහ් චරියන් බඹසර ජීවිතයක් අවශ්‍ය වන්නේ අන්න ඒ නිසායි අතිජාතා සමරණ ඇයි එබඳු ජීවිතයක් අශ්‍යවෙන් අවසානට කියනවා ලෝක අමරණීයායිනෑ සියලු ප්‍රියමනාප දේවල් මරණයත් සමඟ වෙන් වෙලායනවා වෙන් කරන්න වෙනවා අතහැරල දාාණ්ඩ වෙනවා කැමති වනත් අකමැති වුුණත් ඒකහෙමම තමයි පන්නොත්නිඒ බුදුරජන්සිමතක් කරනවා බ්‍රාහ්මණවරුණ. මේ මනුස්ස ජීවිතය කියන්නේ මෙන්න මෙ බඳු ස්වභාවයක දෙයක් කොහොම දෙයක් ද. ගිනියන් වෙච්ච යකඩ බඳුනක් තියෙනවා දවසක් මුළුල්ලේම එක ගිනියම් වෙලා. දවස මුළුල්ලේම ඒයකඩ බඳුන ගිනියම් වෙලා. ඒ දවස මුළුල්ලේම ගිනියන් වෙච්ච යකඩ බඳුනට, යම් පුද්ගලයක් මස්ව දැල්ලක් දැම්මොත් යම් පුද්ගලෙක් මස්ව දැල්ලක් දැම්මොත් ඒක බොහෝම පොඩිවෙලාවකින් සැනකින් පිළිස්සිලා නැසිල යනවා දවසක් මුළල්ලේම ගිනියන් වේේ අකඩ බය හොට ගිනියම් වෙලා එක රත්තරම් පාටට දිශ්න දෙෙනවා එබඳු බඳුනකට මස්්‍ර දැල්ලක් දැම්මොත් එක සැනකින් ලොකු මස්කුෘට්ට යක්නමේ වදල දැම්මක සැකින් පිස්සිලා නැසිලයනෝ බොහෝකල් පවතින්නේ අන්න ඒවගේ බ්‍රාක්්මණවරුණ ජීවිතේ මස්වදැල්ලකට උපමා කරන්න පුළුවන් ඇයි වහා නැසිල යන ව පිළිස්සිලයනෝ ව විනාශවෙල යනෝ මේ මනුස්ස ජීවිතයත් බොහෝම සුළු කාලයයි පවතින්නේ ගිනියං වෙච්ච බඳුනට මස්්‍ර දැල්ල දැම්ම වගේ නිකම ගිනියං ච්චකක්ද නිකන් කබලක්ලිේ තිබවා ගද නෑ දවසක් තිස්සේම ගිනියන් වෙලා ගිනියන් වෙල ගිියන් වෙල රත්ත්‍රරම්පාටද දිශ්නේ දෙන යකඩ බඳුනකට එතුරේ මස්්‍ර දැල්ල වහා දැවිල යනවා වගේ මහනිනි මේ ජීවිතේ බොහෝම සුළු කාලයයි පවතින්නේ සුළු මොහොතයි පවතින්නේ ඉතාම කෙටි බොහෝ දුකයි තියෙන්නේ පීඩාවයි තියෙන්නේ නුවනින් මවබෝධ කළ යුතුවන්නේ. ඒකයි කුසල් කළ යුත්තේ. බඹසරහි හැසිරී යුත එකයි. ඇයි බඹසරය හැසිරෙන් ලෝන නති ජාතා සමරණ මහනිනි ලොව නොමැරී සිටින පුද්ගලෙක් නෑ. නොමැරී සිටින පුද්ගලෙක් නෑ. බ්‍රාක්්මණවරුණින්. මේ මනුස්ස ජීවිතය හරියට මෙ බඳු දෙයක්. මේ කාගේ කතාවද පින්නත් නිමේ කියන්නේ. ඔබෙත් මගේ කතාව ඔබත් මමත් නඩත්තු කරමින් සිටින මේ ජීවිතය කතාව මේ ජීවිත කතාව බ්‍රාක්්මණවරුණි නිමනුස්්‍ය ජීවිතය මේ බඳු දෙයක් තරුණද වයසද, බාලද, නිරෝගිද, රෝගිද යව්ුවනද වයෞරද මේ මොකක්වත් අදාල නෑ අනුස්ස ජීවිතය යධාර්ථයයි මේ කියන්නේ. සනීපෙට ඉන්නවද ලෙඩවෙලාද මොකක්වත් අදාලනෑ මතකතියාගන්න හොඳට අන්දල කවල පෝලන්නාවල තියාගරන්නේ මෙබඳු ජීවිතයක්. මෙබඳු ආකාරය දෙයක් තමයි අපි නඩත්තු කරමින් පවත්වමින් ඉන්නේ කියන එක අමතක කරන්නිපා. අමත කරන්නිපා. බ්‍රාක්්මනවරුණී මේ ජීවිතය හරියට මරණයට නියමවූ ගව දෙனක්. වදකාගාරයට ඇදගෙන යන්නේ යම් සේது. ඒ මරණයට කැපවෙච්ච එල දෙෙන වදකාගාරයට ඇදගන යන්නේ යම් ආකාරකது. පාදේ පියවරක් පියවරක් ගානී ඇය ඔසවන්නේ නම් වදකයාටමයි ලං වෙන්නේ. වදකාගාරයට යන ගව දෙනක් පාපියවරක් පියවරක් ගානී ඔසවන්නේ වදකාගාරයේ පැත්තටයි. ඒ වගේ පින්වත් මහනිනි මේ ජීවිතය මරණයට මයි ලංවෙන්නේ. අරක සූත්‍රේතිවා බ්‍රාක්්මණවරුණි ඒ මයිතියෙන. මරණයට කැපවූ ගව දෙනක් උපමා කළ හැකි මනුස්ස ජීවිතයක් පවතින්නේ. ියවරක් ගානී මොහොතක්ගානී පැයක්ගානී වරුුවක්ගානී දවසක්ගානී පින්නත්නී මරණය පැත්තට මයි තල්ලු වෙන්නේ. මරණයට කැපවූ ගව දෙනකට උපමා කළ හැකි මනුස්සජීවිතයක් තමයි පවතින්නේ මේ මනුස්සජීවිතයක් ආස්වාද හරිම ටිකයි පින්නත්න හරි ටිකයි. බොහෝම සුළු කාලයයි පවතින්නේ. සුළු මොහොතයි පවතින්නේ ඉතාම කෙටි බොහෝ දුකයි තියෙන්නේ. බොහෝ පීඩාවයි තියෙන්නේ. නුවනින් අවබෝධ කළ යුතු දෙයක් මොකක් ගැනද ජීවිතය ගැන කොහමද වදකාගාරයට ඇදකරන යන ගව දෙනක් පියවරක් පියවරක් ගානී වදකයාට ලංවෙනවා වගේ මේ හැම වෙලාවකම මරණයට ලංවෙනවා කියන එක හැම් අපි මතක තියා ඒ මතක තියා ගන්න කොට, ීවිත තුල පුද්දුම අප්‍රමාදයක් ඇති වෙනෝ. කුමක් පිළිබඳවද. අප්‍රමාදය ඇතිවෙන්නේ පින්මත්නී අප්‍රමාදය අපේ හිත තුළ ඇතිවෙන්නේ කුසල් කරනවා විනා. මෙබඳු වැනසී නැසී යන ජීවිතයකට විනි විකල්පයක් නෑ කියලා දන්න නිසයි. සුළුකාලයක් පවතින සුළු මොහොතකින් නැසී වැනසී යාමට ඉඩ ඇති ඉටාම කෙටි ජීවිතයක් මනුස්‍ය ජීවිතය කියන්නේ. බොහෝ දුකයි පීඩාවයි පවතින්නේ නුවනින් අවබෝධ කොළ යුතු දෙයක්. එනිසා කත්තබ්බං කුසලං කුස්සලය තුළම දායාදුවෙන්. චරිතත් බම් බ්‍රහ්ම චරියන්, බඹසරම හැසිරෙන්ට. බඹසර තුළම? බ්‍රහ්ම චරියාව තුළම දායාද වඩ උපන් සත්්‍යයා නොමැරී සිටීමක් නම් නොමැරී සිටක් නෑ නැති ජාතස්ස අමරණ මේ කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා උහන්සේ මතු කරන බෝම ලස්සන දෙයක් මොකක්ද මහනිනද භාගතු වහන්සේ මේ කාරණටිකොක්කෝම හැදිලිරලා මේ මනුස්ස ජීවිතය කෙබන්ද එකක් දෙ කියලා මතක් කරල් ආරයට තනාගති යන පින බින්දුවක් වගේ එ පස්ස හරියට වැස්ස වහිනකොට නැගෙන දියබුබුලක් සැනකින් නැස වැසියනෝගේ ජීවිතයක් නඩත්තු කරන්න ද ඇඳ පීරක් වගේ වහා හටගන නිරුද්ධ වෙන ස්කන්ධයන්ටිකත් මනුස්ස ජීවිතය තුළ අපි පරිහරණය කරන්නේ එක අපට තේරෙන්න්නේ බුද්ධ සාසනයයක් පහල නොවනාන දුු මුදනකින් හටගත්ත ඉතා දුරට වේගෙන් ගලාගෙන සැඩ පහරක් වගේ වහා ඇදිීගෙන ඇදිගෙන නො මොහතක්වත් නැවතීමක් නෑ එහෙ එකක් ජීවිත බලවත් පුරුසේ ක්දිවාගට ගත්ත කෙල පිටක් ඉතා පහසුවෙන් විසි කරන වගේ මේ ජීවිත පහස්සුවෙන් විසි වෙනවා මේ විඤ්ඥානය පිට වෙලා පහසුවෙන් විසි වෙනවා එහෙම විසිවෙනකොට පින්වත්ම තමන්ගේම දරුවා වුනත් කවුරුද් ගෙදරතියාගන්නේ ඉ ඉම්බා හදපු තුරුල් කරගෙන හදපු අඩයි ටිකක් පොඩ්ඩක් කඩයි ඕනනම්. එහෙම ඇඩුවත් පින්වත්නී මේ මනුස්ස ජීවිත අථාර්තයේ පැත්තිෙන් තේරුන්ගත්ත ශ්‍රාවකයාට ඒ අතාාර්ථයේ පැත්තෙන් තේරුම් ගත්ත පුද්ගලයාගේ ජීවිතය තුළ හැම වෙලාවකම පින්වත්නී අපේ ජීවිතය අරියට දිවාගට ගත්ත කෙලපිනක් විසිකරන ෝගේ මේ ජීවිතය අපි විසි කරලදාන්. මොන තරම් ප්‍රංසා රපය නඩත්තු කරත් රූපය හදාගත්තත් වැඩක් නෑ. මොන තරම් ප්‍රසංසා කරර හදාගත්තත් මේ රූපය වැඩක් නෑ. ආදරන් සනිහස දක්වමින් තුරුල් කරගෙන හැදුවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුව මැරුුණට පස්සේ. හොනට ගිහින්දල වතුරනාලා ගේටේනවා ඉච්චරයි. අඩයි කඳුලු වෙයි දරුුවගේ නමට නමුත් ඒේ මලකුණ ගෙදරතියාගෙන බලබලයින් ්‍රහම්ම කෙනෙක් තාත්තකිෙන කැමැති නෑ දන්නවා හරියට කෙලපිඩත් ශක්ති සම්පාන පුරුසෙක් විසි කරලදානවා වගේ මේ ජීවිතය විසිවේන්නේ. එතකොට මේ ජීවිත හරියට මස්ස ැල්ලක් සැනකින් දැවිල යනවාගේ දවසක් මුළල්ලේ ගිනියන් වෙච්ච එකකට කබලට ස්ක ඇල්ල දැම්මම් පිචල යනවගේ මේ ජීවිත සැනකින් පිලිස්සිල නැසි වැැනසි යන එකක් මේ ජීවිතය හරියට ගව දෙයක් පියවරක්්ගානයේ වදකා ගාරය පැත්තට වදකයා පැත්තට කිිට්ටවෙන වගේ මරණය පැතටකිට්ටවෙන්නේ මේ විදියට කියලා බුදුර ජනසු වදාාරනවා ඉට වඩා ගැඹුරු කතාවක් මකදද මහනිනීම මේ වගේ කතාවක් මතුවෙන යුගය එකන අරක කියන ශාස්ත්‍රෘවරයාගේ කාලේ මිනිසුන් ගා හැටදහසයි අවුරුදු හැටදාහ කාවිෂ හැටදාහක් කාවිෂ තියෙන කාලක තමයි මෙබඳු කතාබහක් ඇතිවුණින් කාලේ කුමරියක් විවාහයට පත්වෙෙන කැන අපිට අප අපේ පරම්පරාවල් අ බෝම පස්සටගී බලනවට හැටදාහ කායවපේක්ෂාව තිබ කාල බිලතියෙන මේවාමින් බුදුරු හදල කියන කතා අද නෑ භාගතු වන්සේලාට අපිට හදල කියන්න කිසිම වුවමනාවක් නෑ සාධාරණ හේතුවක් නෑහෙම හදලා කියන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ කාලේ කුමරියක් පන්සීයකින් අවුරුදු වියපත්වු කල්ලී තමයි පතිකුලේට යන්න කියන නවුදු පසීයක් අ පස්සමයි සාදකට විවාාජීවිතයට යන්නේ ඒ කාලේ පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ මතාක් කරනවා මිනිසුන්ට හැදිච්ච ලෙඩහයයි තිබ්ෙ කියයන දැන් අද අද පින්වත් දහස්ගාන රෝගතියනවා රෝග වර්ගී කරන සභාව ක කියලෙක්ුත්තියන රෝග වර්ග කරන්න රෝග බෙදන්ට ලෝකෙ තියනවා ඕග වර්ගී කරන සභාව ඇතු බලන් දේකාලේ ලෙඩ විදියට සැලකවේ මෙන්න මේ දේවල් කිය නවා සීතල ඌෂ්ණය බඩගින් පිපාසය මල පහකිරීම මුූත්‍රාකිරීම මෙන්න මේවල් ලෙඩ විදියට සැලකුවේ නොද මේවා තිශය සාමානිිදීවලනී මේවතමයි ආබාධ විදියට තිබ්බ එකේ නොවා ද සීතල දැනෙනවා උනුසුම දැනෙනවා බඩගින්න දැනෙනවා පිපාසය දැනෙනවා ඊට පස්සේ පින්නවත් මල පහක්්පිට කිරීම මූත්‍රා කිරීම මෙ මේවා යික බාද විදි සැලකී න ඉට මොක්ත් මේ කයි ආායක් නෑැකින ආයුෂ ආයුෂ පින්මත්නී අවුරුද්දත් දෙකත්තුනත් නම් කමක් නෑ හැටදාහක් ආයුෂ හැටදාහක් ආයුෂ තියෙන කාලෙක තමයි ඒ අරක කියන ශාස්තෘුවරයා ඉඳලා තියෙන මේ එතකොට අරක කියන ශස්තෘුවරයා මේ විදියට දීර්ගායුෂ මිනිස් ඉන්න කාලෙක තමයි මේ මුස ජීවිතයේ මේ විදියට කිය ගැ කියල ති. මේ මනුස්ස ජීවිතය හරියට දිය ඇඳපු ඉරක් වගේ කිවේ අවරුදු සීයක් තියන කාලික නෙමේ හැට දාහක්තියන කාලෙක් හැට දාහක්තියෙන කාලික. එතුට මේ කාලේ බොහෝ ජීවිතය තියද්දිත් එයා සැලකවේ මේ අකන අල්පාබාද තිබුණු යුගයකදීත් ු සැලකවේ මේ කාරයට දියයද ඉරක් වගේ ජීවිය අවුරුදු හැට දහ කියන මහාලොක කාලයක් විදිරේ ගොළු සැලක්කවේ නෑ එතුොබන් එබන්ඳු ධර්මයක් මතු කළේ අල්පාබාධතියන කාලෙක දැම් මේ කාලේ බොහ අබාධ තියන කාලයක් මේ කාලෙට මේක ඊට වඩ කොයි තරම් ප්‍රබලව ගැලප ගණ්ඩෝන ද අපී මේ විදියට බ්‍රාක්්මණවරුණේ මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින් ඉතා සුළු කලයි සුළු මෝතයි ඉතාම කෙටි බොෝ දුක් තමයි තියෙන්නේ පීඩා තමයි තියෙන්න්නේ නුවනින් මේ අවබෝධ කර ගන්නඩ න කුසල් කරන්න ඕන බඹසර හැසිරින් ඕන අනත්ති ජාත සමරණං උපන් සත්වයා නොමැරී සිටීමක් නෑ කියලා කිව්වේ අල්පාබාධ තියෙන හැටදාහක් කායුෂ තියන අවුරුදු පන්සීයකින් කුමරියන් වියපත්වී පතිකුලේට යන යුගයක අවරුදු විසි විසිං විපායින් කසාද ජීවිතයකට යනවාන තො එබන්ඳු ජීවිතයකදී තමයි මේ වගේ කතාවක් කියලති ඒතුකොඩට ඒකාලෙට මේක ටිකක් සාපේක්ෂෝ ගැලපින් නෑ වගේ ඉතිෙන් බල නමු තාදට අදදට පින්වත්ි පුද්දුම තරං ජීවිතයේ දිහා මේ විදීට බලඩ හුරුරයක වටිනවා මොකද ජීවිතය බිඳෙන පැත්තට මයි බර බිඳෙන් ඕෝන තරං හේතු තියෙනවා ඕන තරං හතුතියනවා දුරජන් වහන්ස මතාරන මහනිනි මනුස්්‍යයන්ගේ ජීවිතයේ පවතින්නේ බොහෝ සුළු කාලය ඔන්න භාගතුන හසමතු කරනවා සුළු මොහොතකටයි මේ ජීවිතයේ පවතින්නේ ව වහා බිඳී බිඳී අයන ස්කන්දයන් ටිකක් තමයි මේ නඩත්තු කරමි ඉන්නේ බොහෝ දුක තමයිති එන්නේ පිඩාව තමයිතියන්නේ මේක නුවනි නවබෝධ කරගන්න ඕන සත්‍යයක් නොනි නවබෝදධ කරන්න ඕන දත්. කුසල් කළ යුත්තේ බඹසර හැසිරිය යුත්තේ උපන්නහුට නොමැරී සිටීමක් නැති නිසා උපන්සත්වයාට නොමැරී සිටීමක් නැති නිසා මෙබඳු කාලයක මැනවින් මේ ධරමී තුළ හැසිරීම කාලෝචිතයි. එකේ අර ඉන්න කාල්ට වඩා මේ කාලෙට මේ පනිවිඩේ ඉතාම කාලෝචිතයි මේක මේ කාලට වෙනදට වඩා වටිනවා මහනිනී මේ කාලේ අමෙක් බොහෝ කල් ජීවත්වෙෙයි නම් බලන බුදුරජාස මතු කරන කාලය කාරණය මහනිනී මේ කාලේ මිනිස්සු බොහෝ කල් ජීවත් වෙනවා නං ඔවුට සියවසරක් කෝ ඊට ස්වල්ප කාලයක් වැඩියින් විතරයි ජීවත් වෙන්ඩුවවෙෙන් මො හැට දක්ද අවුරදු සියකරය අතන් ඊටවැඩ අවුරුදු පහක් අදදායක් ම ඉන්වනි අද්‍යනන් සීයකුත් බෑ මේක ුදුරජාන්ස වැඩහිටේ කාල්ට සාපේක්ෂවය උුණහසකි කියන්නේ අවද සියත්ම හිටියම සිය බෑ පිට සියයක්ම හිටිය කියමුක මේ අව්වන මදයෙන් ජීවිත මධෙෙන් ආරෝග්‍ය මදෙන් මත්තවෙල හිටියට සීියකුත් බෑ. හරි අපි හදමු සියයක්ක්ම හිටිය කියලා බුදුරජාණස වදාළ විදියට මහනනි බුදුජානස වවාදාරන බදනමක හත් ලස්සන ගනිත ක්‍රම ඇත්තියන භාගතු වහන්සේ මතු කරපු. මහනන සියවසරක් ජීවත් වන්නේ නං ඒ අවුරුදු සීයක් ජීවත්වන පුද්ගලයාට ඉරතුවාර තුන්සී අයි මහනිනී ජීවත්ත එඩ වෙන්නේ. බලන බෙදාගෙන යන විදේ බදුරජන්හන්සේ මහනිනී හිම වැටෙන ඉරුතු සීියකුතුන් ග්‍රීස්ම ඉරතු සීයකුතුන් වස්සාන ඉරතු සීයකුත් කියන ඉරුතු තුන් සීයයි ජීවත්තෙන්ඩ වෙන්නේ. එබන්දු තාම සවල්ප කාලයක් තමයි මහනි අවරුදු සීයක් හිටියත් ජීවත්වෙන්ඩ වෙන්නේ ර පසි භාගතුන් වහස වදාාරනවා මහනිනි ඉරතුසීයක් ජීවත්ව වන්නේ නම් ඉරතුසීයක් ජීවත් වන්නේ නම් පින්වත් මහනිනිි මාස එක්දහස් දෙසයි ජීවත්ව ඉඩ වෙන්නේ. හිම වැටන මා සහාරසීයකුතුන් ග්‍රීස්ම මා සහාරසීයකුතුන් වැසි මා සහාරසීයකුත් තමයි ජීවත්ව වඩ වෙන්නේ එච්චරයි. ඔන්නේ පමණයි ජීවත් වෙන්ඩ වෙන්නේ. ඊළකට බුදුරජණ වහන්සේ මතක් කරනවා. මහනිනි මෙබඳු ජීවිතයක් නන්තියෙන්නේ. මහනිනි මාස එක් දහස් දෙසයක් ජීවත් වෙන මනුස්සේකට මේ අවුදු සීයේ බෙදීමක් ැන භාගතු නස වදාරන්නේ. අර්ධ මාස දෙදහස් හරසයි ජීවත් වෙන්ඩ වෙන්නේ. හිම වැටන අර්ධ මාස අටසීයකුත්. ග්‍රීස් මාර්ධ මාස අටසයකුත්. වැසි අර්ධමාසාට සියකුත් තමයි ජීවත් වඩ බෙන්නේ. මහනින අර්ධමාස දෙදහ සාර්සීයක් ජීවත් වන්නේකුට රාත්‍රී තිස් සයදහස ජවත් වෙන්ටවෙන්න බලන ාගවිතු වහසේ ගනිීත ක්‍රමය හරි ලස්සනයි මහනි අර්ධමාස දෙදහ සාර්සියක් ජීවත් වන්නේ නම් රාත්‍රී තිස්සයිදාහයි ජීවත් වන්න වෙන්නේ හිම වැටෙන් රාත්‍රී දොළොස්දහසකුත් ග්‍රස්මරාත්‍රී දොළොස් දහසකුත් වැසිරා්‍රී දොස් දහසකුත් තමයායිට ජීත්වෙන්ඩ වෙන්නේ. මහනිනී රාත්‍රී තිස්සාය දහසක් ජීවත් වන්නේ නම් හැත්තෑ දෙදහස්වාරයක් බත් අනුබව කරන්න්න වෙනවා. හිම වැටෙන කාලේ විසිහතර දහස්වාරයයක් බත් අනුබව කරඩ වෙනවා. ග්‍රීස්ම කාලේ විසිහතර දහසක් වාරයයක් බත් අනු බව කර්ඩ වෙන. වැසි කාලේ විසිහතර දහසක් බත් අනුබව කරන්නඩ වෙනවා මවකිරි බීපු කාලත්න් බත් වැරදුනුකා බලන්න බුදුරජන වස්සන කාරයක් කියන්නේ. මවකිරි බීපු කාලත් බත්වැරදුනු කාලත්න් ඒවගේම බත්වැැරදුනු කාලේ මෙයි. කෝපවූවිට බත් අනුභව නොකරයි දුකට පත් වුනාම් බත් අනුබව කරන්නේ. රෝගී වනාම් බත් අනු භව කරන්නේ උපෝසත සිල්ගත්තම් බත් අනුභව කරන්නේ. අලාභයක් සිදුවනාම් බත් අනුබව කරන්න නෑ. මේ විදියට මානනී වසර සීයක් ජීවත්වෙන මනුස්ේග ආයුසේද මා විසින් ගණනය කොට කියන්න ලද. පසර සීයක කතාවම්ම කියන්නේ. ආයු ප්‍රමාණය ගණනයකොට කියන ලදි ඒකයි මෙතන කියන්නේ. ඉතිකෝ බික්කවේ මයා වස්සතායු කස්සං මනුස්සස්ස, ආයුපි සංකාතෝ ආයුප්පමානම්පි සංකාතන්, උතුපි සංකාතා සංවච්ජරාපි සංකාතා, මාසාපී සංකාතා, අධදමාසාපි සංකාතා, රත්තීපි සංකාතා දිවාපි සංකාතා, බත්තාපි සංකාතා බත්තන්තරායපි සංකාතා යං භික්කවේ සත්තාරං කරණීයන් සාවකානං හිතෝසිනා සීතෝසිනා අනුකම්පකේන අනුකම්පං උපාදායි ද මේ කියන්නේ කුමක්ද. මේ කියන්නේ පින්වත්න මහනිනි ශ්‍රාවකයකුට හිතයිස අනුකම්පාාව ශස්තෘූරයෙක් විදියට ම අනුකම්පාව උපදවාගෙන ඔබ යම. ල ුතු න් දැන් එක කිව වමකද කරන්නකිවිය ජවිත අවබෝධය කරා යන්න ඒ අවබෝධය කරා යන ගමන් එයාගේ ජීවිතය තුළ කත්බක් කුසලන් කුසල තුළ ශක්තිමත්වෙන්න චරිතත් බම් බරත්මචික බම්සරට දායාදවෙන්න න නත්ච ජාත සමරනං අමරණීය කෙනෙක් ලෝකේ නෑ මහනින නුඹලා කළ යුතුවන්නේ රුක්සෙවනකට හරි ශූන්‍යා ගාරයකට හරි ගොස්න් මහනින දිහානම වඩන් අපප්‍රමාදීබවමෙන්. ප්‍රමාද නොවී පසුත ඇැබිලි නොවී බුද්ධානු ශාසනාව තුළම දායාදවෙන්න කියලායි. අරක සූත්‍රයේ නිමාවෙන්. අපට වෙන කවරක්වත් කරන්න නෑ යි අමරණීයකිෙනෙක් ලෝකෙන් නෑ. අරක සූත්‍රයේ හැටදාහක් කාලය කියපු කතාවට වඩා. අවුදදු හත්තැපහක් විත්තර වෙච් අදකාලට මේ කතාව අත්තිශ්්‍යයින්ම ගැලපෙන නිසා. වෙනදාට වඩා වැඩියෙන් අප්‍රමාදිීව ගුණ ධර්ම දිියුණු කරන ශ්‍රාවක භාවයක් හදා ගැනීම අතිශය වැදග. ඔබ හැමදිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝය